राइट අදත් එහෙනම් ගහමු කයිය මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ බදාදා එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලන මොහොතේදී කලින් සතියේ වීඩියෝ එක බලලා හරියටම සතියක් වුණාට මට අනුව ඒ වීඩියෝ එක මං අප්ලෝඩ් කරේ ඊයේ එතකොට වීඩියෝ එක අප්ලෝඩ් කර වෙලාව ඉඳන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන මොහොත දක්වා මට ගත වෙලා තියෙන දවසයි ඉතින් ඒ දවස ඇතුලේ අද දවසේදී මේ සාකච්ඡාවට ගන්න තරම් ගොඩාක් ලොකු කරුණු ටිකක් ඒකේ කමෙන්ට්ස් වල මට හම්බුනේ නැහැ. තිබ්බ කමෙන්ට්ස් බහුතරයකම තිබ්බේ මම මේ කරන වැඩේ ගැන අදහස්. වැඩේ හොඳයි කියලා ගොඩාක් අදහස් තිබ්බා. ඒත් එක්කම වැඩේ ගැන වැඩේ හොඳ නැහැ කියලාත් අදහස් කීපයක් මට දකින්න හම්බුණා. හැබැයි මම එදා කතා කරපු කාරණය සම්බන්ධයෙන් ඒ ගැන ඔයාලගේ අදහස් මට හම්බෙලා තිබ්බේ ඉතාලම කීපයක් විතරයි. ඉතින් ඒක නිසා මම හිතුවා ඒ කීපය අද මෙතන කතා කරන්න නැතුව තවත් ඉදිරියේදී තවත් කමෙන්ට්ස් එකතු වුණාට පස්සේ වෙනම එපිසෝඩ් එකකින් ඔයාලගේ කමෙන්ට්ස් ඔක්කොම ටික අල්ලලා තනි කයියක් ගහමු කියලා. ඉතින් හොඳ ප්‍රතිචාර වුණත් නරක ප්‍රතිචාර වුණත් ඒ ප්‍රතිචාර දීපු හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මං ගොඩක් කැමති මේ වැඩේ ගැන ඔයාලගේ අදහස් නැතුව මම මේ කය ඇතුලේ කතා කරන දේවල් ගැන ඔයාලට තියෙන අදහස් කමෙන්ට්ස් වලින් මට අරගන්න පුළුවන් නම් මම මේ කරන වැඩේ හොඳයිද නරකයිද කියන එකට වඩා කතා කරන අන්තර්ගතය හොඳයිද නරකයිද ඒක ඇතුලේ ඔයාලා ගත්තු දේ මොකද්ද ඒකට ඔයාලට දෙන්න තියෙන දේ මොකද්ද අන්න ඒ වගේ සංවාදයක් හැදෙනවා නම් මං හිතන්නේ ඒක වඩා හොඳ වෙයි අපිට මේ කය දිගට කරගෙන යන්න ඒත් එක මම හැම කයකම මෙන්න මේ කාරණාව මුලදී කියලින්න හිතුවා एक तमाय मेच्चर काले कपि करगे ना वे कुची एंड बुची चैनल लेकिन व्लॉग्स ने यशी माय देन्ना में कतुला करने है भाई मैं काईये सेगमेंट कर कराने माम वितराई एक दिमाग कराने लोके गन तेवल गन मामा दाखी ने विधि है मामा खाता करना एक तमाय मैं काईये फॉर्मेट कर इतकोटे मैं काईये सेगमेंट कर गिया की ඒක හැම සෙනසුරාදම හවස 7ට තියෙනවා මේ වීඩියෝ සීරීස් එක අඟහරුවාදා හවස 7ට තියෙනවා මේකත් හරියට ටීවී channel එකක් වගේ ටීවී channel එකක ප්‍රවෘත්ති තියෙනවා ෆන් segments තියෙනවා educational programs තියෙනවා ඊට පස්සේ ආගමික වැඩසටහන් තියෙනවා මේ හැම දෙයක්ම තියෙනවනේ ඒ ඒ දවස් වෙන් කරලා ටෙලිනාට්‍ය තියෙනවා ඉතින් කැමති කෙනා Tamanට කැමති දේ තමයි ටීවී channel එක බලන්නේ ඉතින් මේ කුචියන් බුචි කියනෙත් ඒ වගේ channel එකක්. ඒකේ සෙනසුරාදට කුචියන් බුචි vlogs යනවා. අඟහරුවාදට මේ කය segment එක යනවා. ඉතින් Tamanට කැමති දේ තෝරගෙන Tamanට බලන්න පුළුවන් දෙකම කැමති අයට දෙකම බලන්නත් පුළුවන්කම තියෙනවා. මම මේක හැම කයකම පටන් ගනිද්දි කියන්න ඕන කියලා හිතුවා. මොකද තාම සමහර අයට මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් පොඩි අපහැදිලිකමක් තියෙන නිසා. ඉතින් මම හිතනවා මේක ඉස්සරහදී මේ අපැහැදිලි තත්ත්වේ නැති වෙලා මෙන්න මේ කාරණය ඔයාලට නිරවුල් වේවි කියලා. ඉතින් ආතල්ලෝන අයට ආතලුත් තියෙනවා මේ වගේ කයියක් ගන්න කැමති අයට ඒ කයියක් තියෙනවා. ඔක්කොම එකට එකතු වෙච්ච channel එකක් තමයි අපේ කුචියන් බුචි කියන channel එක. රයිට් එහෙනම් අද කයියට සෙට් එමු. අද කයියත් මම හිතුවා අපේ මේ කයිය දිගට කරගෙන යන්න අවශ්‍ය අඩිතාලම හදාගන්න උවමනා වෙන දෙයක් ගැන කතා කරන්න. ඒක තමයි මම ගැන. හැබැයි මම ගැන නෙමෙයි. දැන් බලන්න ඇති මොකද්ද මේ කිව්ව අපරභ්‍රංශ කියලා. මම ගැනලු කතා කරන්නේ හැබැයි මේ මම ගැන නෙමෙයිලු. මම කතා කරන්නේ මම කියන සංකල්පය ගැන. මොකද්ද මේ මම කියන්නේ කියලා. අපි හැමෝම කතා කරද්දි කියනවනේ මම මම ඕනම වාක්‍යයක් පටන් ගනිද්දී අපි වැඩියෙන්ම මුලට පාවිච්චි කරන වචනේ තමයි මම කියන එක. මම කලින් සතියේ වීඩියෝ එකෙත් කිව්වා අපි මේ ජීවත් වෙන්නේ අපි විසින් හදාගත්ත ලෝකයක කියලා. එතකොට ඒ ලෝකේ මම තමයි පොර. එතනදිත් දැක්කද මම කිව්වා මම කියලා. එහෙම තමයි අපි හැමෝම මේ භාවිතා කරන්නේ මම කියන දේ පාවිච්චි කරන තමයි මේ ලෝකේ විග්‍රහ කරන්නේ. एक निशा तमाय हम देखते में मामा किये ने क इसरवेन राइट डंग बालमु ऐतत में खाउद में मामा किया ने
දැන් උදාහරණයකට මම මේ අනුරාධ කියන පුද්ගලයා ඔයාලට කතා කරද්දි කියනවා මම 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 කියලා දේවල් කතා කරනවා. හැබැයි මම මේ එලියට දාන්නේ ඇත්තම මමද? අපි කවුරුත් මෙහෙම කරන්නේ නැහැ. අපි කිසිම කෙනෙක් අපේ අභ්‍යන්තරයේ තියෙන සම්පූර්ණ හරිම නිවැරදිම පුද්ගලයා එලියට දාන්නේ නැහැ. එක්කෝ එලියට දාන්න බෑ. ඒක හිතල මතල කරනවා වෙන්නත් පුළුවන්. ඒක නොහිතම වෙනවා වෙන්නත් පුළුවන්. ওই දෙකෙන් කොහොම වුණත් අපි අපිට කැමති කෙනෙක්ව තමයි අපි එලියට දාලා මේ මම කියලා පෙන්වන්නේ. ඇත්තම කෙනා නෙවෙයි. ඒක නිසා තමයි ගොඩක් කට්ටිය තමන් තුල තියෙන හොඳ නැති දේවල්, දුර්වලතා එහෙම හංගගෙන තමන්ට පුළුවන් දේවල්, තමන්ගේ දක්ෂතා, තමන්ව සමාජයේ ඉස්මතු වෙලා පේන දේවල් විතරක් ඉස්සරහට දාන්නේ. මොකද එයාට සමාජයට පෙන්වන්න ඕන මම මෙන්න මේ වගේ කෙනෙක් කියලා. අන්න එහෙම කෙනාව තමයි අපි මම කියලා නිර්මාණය කරලා මේ ඉස්සරහින් ඔයාලා ඉස්සරහ තියන්නේ. දැන් ඔන්න උදාහරණයකට ගන්න මම. මම කරන්නේ ඔයාලා මගෙන් දකින්න කැමති දේවල් ටික අරගෙන මම විසින් හදනව මම කියලා පුද්ගලයෙක්ව හදලා ඔයාලා ඉස්සරහින් තියනවා. ඔයාලා එක එක්කෙනා එක බලනවා. බලලා ඔයාලා මාව තේරුම් ගන්න try කරනවා. තේරුම් අරගෙන මම කියන්නේ කවුද කියන එක ඔයාලගේ හිතේ ඔයාලා process කරන්න try කරනවා. එහෙම try කරද්දී ඔයාලා process කරලා අවසානයේ හදාගන්නේ මම ඇත්තටම ඔයාලට මම කියලා පෙන්වන්න හදපු කෙනාව නෙවෙයි. මේක මහ පටලැවිල්ලක්. දැන් ඒක දැන් ඉස්සිල්ල කිව්ව කතාවට වඩා මේක පටලැවිල්ලක්. දැන් මම කියලා පුද්ගලයෙක් මම ඉස්සරහින් තිබ්බට ඔයාලා තේරුම් ගන්නේ මම ඇත්තටම මේ ඉස්සරහින් තියෙන පුද්ගලයව නෙවෙයි. ඔයාලට ඕන කෙනාව. ඒක නිසා තමයි අපි කෙනෙක්ව නිර්වචනය කරද්දි අපි කියන්නේ එයානම් මාර පොරක්. ෂා සුපිරි ඩයල් එක මාර හොඳ එකෙක්. නියමයි. මාර හොඳ ක්වොලිටීස් ටිකක් තියෙනවා. නියම පොර. ඔය වගේ දේවල් අපි කියනවනේ. කෙනෙක්ට අපි චරිත සහතිකයක් දෙනවනේ. ඒ වගේම ඕකේ අනිත් පැත්තත් කරනවා. ආපෝ ඕකනම් ගන්න දෙයක් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක්. කම්මකට නෑ ඕක. ඕකව නම් අම්මෝ ආශ්‍රය කරන්න එපා. කිසිම වැඩක් නැති එකෙක්. ඔය වගේ අපි දෙවිඩියටම මිනිස්සු ගැන නිර්වචනය කරනවා. හැබැයි සමහර වෙලාවට අපි හොඳයි කියලා නිර්වචනය කරන පුද්ගලෙක් තව කෙනෙක් කියන්න පුළුවන් නරකයි කියලා. තව කෙනෙක් නරකයි කියන දෙයට වෙනත්ම කෙනෙක් කියන්න පුළුවන් හොඳයි කියලා. කොහොමද එහෙම වෙන්නේ? ඉන්නේ එකම පුද්ගලයා නම් ඇයි මිනිස්සු ඒ පුද්ගලයාව එක එක විදිහට තේරුම් ගන්නෙ? ඒකට හේතුව තමයි අපි කොච්චර මම කියලා පුද්ගලයෙක්ව මවල පෙන්වන්න හැදුවත් මිනිස්සු ඒ කෙනාව තේරුම් ගන්නේ ඒ අයට ඕන විදිහට, ඒ අයගේ ලෝකෙට ගැලපෙන විදිහට. එතකොට ඇත්තටම කවුද මම? පේනවනේ. එතකොට ඇත්තටම බැලුවොතින් මම කියලා කෙනෙක් නැහැ. මම කියන්නෙම සම්පූර්ණයෙන් අපි හදාගත්තු සංකල්පයක් විතරයි. ඇත්තටම මම කියලා පුද්ගලයෙක් නැහැ. දැන් මම ඇතුළේ ඉන්න කෙනාව හංගගෙන මම කියලා කෙනෙක්ව මවල පෙන්නනවා. ඒ කෙනාව ඔයාලත් ඔයාලගේ ඔළුවලට ගැළපෙන විදිහට ඒ කෙනා විදිහට අඳුන ගන්නවා. බලන් ගියාම හැමෝගෙම මනසට සමපාත වෙන මම කියලා පුද්ගලයෙක් නැහැ. එහෙනම් එතනදිම බලන්න ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි. දැන් මම කියන කන්සෙප්ට් එක බොරුවක් නම්, ඒක සංකල්පයක් විතරයි නම්, ඇත්තටම මම කියලා කෙනෙක් නැත්නම්, දැන් මගෙන් පටන් ගන්න මගේ කියන කන්සෙප්ට් එක. ඒකත් සම්පූර්ණයෙන්ම අපි හදාගත්තු හුදු සංකල්පයක් විතර බවට පත් වෙනවා. මගේ කියලා දෙයක්වත් නැහැ. මම නෑ කියලා කියන්නේ මගේ කියලා දෙයක්වත් නැහැ. ඒ ඔක්කම අපි හදාගත්ත දේවල්. හැබැයි අපි මම කියන සංකල්පයට හැම තිස්සෙම ඇලිලා අපිට ඒ සංකල්පයෙන් ගැලවෙන්න බැරි වෙලා
ඒක නිසා තමයි අපි හැමතිස්සෙම මේ මම කියන පුද්ගලයාව ඉස්මතු කරගෙන මේ ලෝකෙ දිහා බලන්නේ. දැන් මම කියන එකත් එක්ක හැදෙනවනේ වචනයක් මමත්වය කියලා. ඊට පස්සේ හැදෙනවා ආත්මාර්ථකාමීත්වය. ඊට පස්සේ මම මගේ කියලා අයිති කරගන්න ගිය ගමන් තෘෂ්ණාව ඇති වෙනවා. ඊට පස්සේ බැඳීම් ඇති වෙනවා. අන්න දුක කියන තැනට මනුෂ්‍යව ටිකෙන් ටික අයින් හදාගෙන 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 යනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ මගේ කියන සංකල්පේ මිදෙන්න ඇවිල්ලා අවසානයේදී මම කියන සංකල්පේනුත් මිදිලා ලෝකේ දිහා බලන්න අන්න අපිට සතුට කියන දේ හම්බෙනවා. සැබෑ සතුට කියන දේ හම්බෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුව කියන්නේ නැත්තේ මම මගේ කියන දේවල් අයින් කරගන්න එතකොට තමයි ඔයා හොයන සතුට ඔයාට හම්බෙන්නේ කියලා. ඉතින් මම මේ අද කතා කරන්නෙත් ඊට සමාන ඌ දෙයක්. ඔයාලට මතක ඇති මේ වීඩියෝ එක බැලුවනම් අපේ කුචියන් බුචි චැනල් එකේ ගියපු එක්තරා වීඩියෝ එකක මම කිව්වා මම මගේ ෆොටෝස් රාමු කරලා බිත්තිය එල්ලන්න තන තන තියන්න කැමති නෑ කියලා. ඒකට ගොඩක් කට්ටිය අදහස් දක්වලා තිබ්බා ෆොටෝස් කියන්නේ මෙමරිස්. එතකොට ඒ ෆොටෝස් දැක්කට පස්සේ මෙමරිස් වලට මනස යනවා. ඒක නිසා මෙමරිස් මතක් වෙන්න නැවත පාරක් ඒ වගේ ෆොටෝස් තියෙන එක හොඳයි කියලා. ඒක මම පිළිගන්නවා. ෆොටෝස් කියන්නේ මතකයන් තමයි. මතකයන් වල එක්තරා සටහනක්. ෆොටෝ එකක් දැක්කට පස්සේ අපි නිකම්ම ඒ මතකයට ඇදිලා යනවා. ඒ ඔක්කොම කතා ටික හරි. හැබැයි හිතන්න හැම තිස්සෙම තමන්ට තමන්මම පේනෙද්දි බලන බලන හැමතැනම තමන්ට පේන්නේ තමන්වමයි. නිකම්ම අර මමත්වය කියන හැඟීම තමයි තව තව හිතේ ඉස්මතු වෙන්නේ. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ මොන මනස්ගතයක්ද මෙයා මේ කියවන්නේ, ෆොටෝස් දැක්කාම එහෙම හිතනවද, මේක මහා බයිලයක් නේ කියලා. ඉතින් ඒකට මට ඔයාට විරුද්ධව දෙන්න තර්කයක් නැහැ. මොකද ඒ ඔයාට හිතන විදිහ, මේ මට හිතන විදිහ. මට නිතරම දැනෙනවා මගේ ෆොටෝ එකක් මම්ම බැලුවොත් ගොඩක් වෙලා මම තුල ඇති වෙන්නේ මේ මමත්වයේ කියන කන්සෙප්ට් එක තමයි තව දළුදදා වැඩෙන්නේ කියලා. නිකමට හිතන්න අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බැලුවොත් එහෙම අපි නිකන් මෙහෙම මූණ බලාගෙන ඉන්නේ නැහනේ. අපි පොඩ්ඩක් කොණ්ඩේ හදනවා, පොඩ්ඩක් ඔහොම බලනවා, පොඩි ඇක්ෂන් පාරක් දාලා බලනවා, පොඩ්ඩක් හිනාවෙලා බලනවා කණ්ණාඩියට, පොඩ්ඩක් රවල බලනවා, පොඩ්ඩක් තරහ මූණක් පෙන්නලා බලනවා, පොඩි ඇක්ටින් පාරක් දානවනේ කැමරාව ඉස්සර කණ්ණාඩිය ඉස්සරහා. ඒ ඇයි අපි කැමති අපිවම දකින්න කණ්ණාඩියකින් පවා අපිවම දකින්න අපි හරි කැමති. ඒ අර මමත්වය කියන හැඟීම නිසා. නිකමට බලන්නකෝ අපි සමූහ ඡායාරූපයක් ගන්නකෝ, කට්ටිය ගොඩක් ඉන්න, මමත් ඉන්න, තව පිරිසක් ඉන්න ෆොටෝ එකක්. අපි මුලින්ම බලන්නේ මම දිහානේ. ඒ ෆොටෝ එකේ වෙන කාවවත් දිහා නෙමෙයි. අපි බලන්නේ අපි ඉන්න තැන දිහා තමයි ෆොටෝ එකේ බලන්නේ. වීඩියෝ එකක් අරගන්නකෝ. ඒ වීඩියෝ එකේ කොච්චර ඉන්ට්‍රස්ටිං දේවල් තිබ්බත් වෙන අපි බලන්නේ ඒ වීඩියෝ එකේ කොතනද අපි ඉන්නේ කියලා. ඒ තමන් ඉන්නේ කොතනද කියලා. තමන්ගේ මූණ දිහා තමයි බලන්නේ. ඉස්සිල්ලම අපි ෆෝකස් කරන්නේ අපේ මූණට. ඒ අර මමත්වයේ කියන හැඟීම නිසා. ඉතින් මම කැමති මේ මමත්වයේ කියන හැඟීම නැති කරගන්න. හැබැයි මම හිතන්නේ මට 100%ක් එක කරගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙනකොට මං එහෙම කරලත් නැහැ. මම මේ පඬිතයා වගේ මෙහෙම ලොකු ටෝක් දුන්නට තාම මට මේ මමත්වයේ කියන කන්සෙප්ට් එකවත් මගේ කියන දේ අතහැරලා දාන්නවක්වත් එහෙම නැත්නම් මම කියන කතාවලා දාන්නවක්වත් ළඟටවත් එන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි මම ඒකට ට්‍රයි කරනවා. මම හැමදාම ට්‍රයි කරනවා. සහ මම තේරුම් අරගෙන තියෙනවා මම කියන්නේ කන්සෙප්ට් එකක් කියන බව. ඒක තේරුම් ගත්තට පස්සේ ඒක අයින් කරලා නැති වුණත් යම්කිසි පහසුවක් දැනෙන්න ගන්නවා. නිකමට හරි හිතන්නකෝ මොකක් හරි සිදුවීමක් නිසා හිතට පොඩි අවුලක් දැනුණා කියලා. එතකොට ඒ අවුල ඉක්මනින් මග හරව ගන්න පුළුවන්. නෑ මේ මම කියන්නේ කන්සෙප්ට් එකක්. එතකොට මම කියලා ඇත්තටම කෙනෙකුත් නැත්නම් මොකටද මෙච්චර මේ ගැන හිතන්නේ කියලා නැවත ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන්. අපි කියනවා රිකවර් වෙන වේගය ඉක්මන් වෙනවා. අන්න ඒකට ලොකු පහසුවක් වෙනවා මේ දේවල් ගැන තේරුම් අරන් ඉන්න එක. මම උත්සාහ කරනවා මැරෙන්න කලින් මේ මමත්වයේ කියන එක ගොඩක් දුරට අයින් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක බලාපොරොත්තුවක් විතරයි. අපි බලමු
ඉස්සරහට යන ගමනේදී කොහොමද ඒවා ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ඒ හැමදේම අපි කාලයට ඉඩ දීලා තමයි බලන් ඉන්න වෙන්නේ හිතේ මේ දේවල් ප්‍රගුණ කරන ගමන්ම. එතකොට මම කියන එක නැත්නම් මම කිව්ව මගේ කියලා දෙයක්වත් නැහැ. මගේ කියලා දෙයක් නැහැ කිව්ව ගමන් හිතන්න මගේ කියලානේ ඔක්කොම කන්සෙප්ට් එක තියෙන්නේ. මගේ ඇඳුම්, මගේ ගෙදර, මගේ අම්මා, මගේ තාත්තා, මගේ පෙම්වතිය, මගේ පෙම්වතා, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ දරුවෝ. දැන් ඔන්න ටිකක් එහාට යනවා. මගේ පාසල, මගේ ගම, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම. මේ ඔක්කොම සංකල්ප. මම කියන කෙනා බොරු නම්, මගේ කියලා දෙයක් නැත්නම් අර ඔක්කොම ටික සම්පූර්ණයෙන් බොරුවක් වෙනවා. අපි මේ මගේ කියලා දේවල් අයිති කරන් හිටියට ඒ කිසිම දෙයක් ඇත්තටම මගේ නෙවෙයි. මොකද මම කියලා කෙනෙකුත් නැති නිසා. මේ හැම දෙයක්ම අපි යම් කිසි කාලයකට తాවකාලිකව පාවිච්චි කරනවා විතරයි. උදාහරණයකට අපි මේ ඇඟ ගන්නකො. මගේ මේ ඇඟ හැදිලා තියෙන්නේ මගේ මවගේ සහ පියාගේ බීජාණු එකතු වෙලා. එතකොට පිටස්තර පුද්ගලයෝ දෙන්නෙක්ගේ එකතු වීමෙන් තමයි මම නිර්මාණය වෙලා තියෙන්නේ. මම්ම මේක හදාගත්තේ නැහැ. ඒ හදාගත්තු එක ඇතුලේ තමයි මම මේ ඔක්කොම දේවල් ටික කරන්නේ. කවදා හරි දවසක මම මැරිලා ගිය දවසට මේ ශරීරය මේ සබාදහමට අයිති වෙනවා. මේ පසට එකතු වෙනවා. නිකමට හරි පිච්චුවොත් එහෙම මේ වායු ගෝලයට නිදහස් වෙනවා. එතකොට එහෙනම් මගේ ඇඟත් මට අයිති නැත්නම් අනිත් දේවල් ගැන කවර කතාද? හැබැයි බලන්න මගේ ඇඟේ ඉඳන්ම මං අල්ලගෙන ඉන්නවා. මගේ ඇඟ මං අල්ලගෙන මගේ කියලා අපි හැම දෙයක්ම අල්ලගෙන බදාගෙන ඉන්න ට්‍රයි කරනවා. ඒක නිසා මොකද වෙන්නේ? අපිට හැමතිස්සෙම ආතතිය වැඩි. අපිට රකින්න දේවල් වැඩි. රකින්න දේවල් වැඩි වෙනවා කියන්නේ අපිට තියෙන ආතතියත් වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ නිදහසේ සරලව ජීවත් වෙන්න පුළුවන් අඩුම දේ අපිට නැති වෙනවා. සරලව ජීවත් වෙන්න නම් මේ ආතතිය කියන එක, මේ ටෙන්ෂන් එක කියන එක සම්පූර්ණයෙන් අපි නැති කරගන්න ඕන. ඉතින් මේ මගේ කියලා අපි මේ දේවල් අල්ලගන්න වෙන්නේ සරල ජීවිතයකට අපිට තියෙන මග ඇහිරෙන එක. දැන් මේ මගේ කියලා ගත්තාම මම මේ ගොඩක් දේවල් කිව්වනේ. ඒ දේවල් ගැන මට වෙනම කයියක් තියෙනවා ගහන්න. ඒක නිසා ඒ කයිය මං අද කයියට ගේන්නේ නැහැ. ඔය මගේ පාසල, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, ඔය මගේ කියලා අපි අල්ලගන්න හැම දෙයක් ගැනම මට තියෙනවා වෙනම කියවීමක්. අපි දවසක ඒ ගැන වෙන කයියක් ගහමු. අද කයිය මම ගැනනේ. ඒක නිසා මම ගැන විතරක් කතා කරලා අද අපි කයිය නවත්තමු. මම හිතනවා මේ කයිය ගොඩක් දුරදිග ගිනියන් උන කයියක් නෙමෙයි කියලා. මොකද මේ කන්සෙප්ට් එක ටිකක් ඔළුවට බර කන්සෙප්ට් එකක්. අපි හිතන් ඉන්න ගොඩක් දේවල් බිඳ වැටෙන කන්සෙප්ට් එකක්. අපි මෙච්චර කාලයක් හිතන් ඉන්නවා මම තමයි හැමදේම කියලා. හැබැයි මම කියන්නේම බොරුවක් නං, මම කියන්නේම මුලාවක් නං, මම කියන්නේම රැවටීමක් නං, එතනින් එහාට ජීවිතයේ තියෙන හැම දෙයක්ම මුලාවක්, රැවටීමක්, බොරුවක් කියන තැනට අපිට තේරුම් ගන්න වෙනවා. ඒක නිසා අපි ඔළුවේ හදාගෙන ඉන්න වෙනත් සංකල්ප ඔක්කොම ටික බිඳ වැටිලා ඔළුවට ලොකු බරක් දැනෙන්න ගන්නවා. මුලින්ම මෙන්න මේ මම කියන එක බොරුවක් කියලා දැනෙන්න ගත්තු මොහොතේ ඉඳන්. ඒක නිසා මම හිතනවා මේ කය ගොඩාක් දික් කරන්න ඕනේ නැහැ. අදට මේ කය ඇති. ඔයාලට මේ ගැන හිතිච්ච දේවල් ටික ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. මම කියන කන්සෙප්ට් එක ගැන ඔයාලා හිතන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට උත්තරත් හොයාගෙන අපි ලබන සතියේ මෙතනින් එහාට තව අඩියක් ඉස්සරහට තියමු. මගෙන් එහාට මගේ කියන සංකල්පය ගැන. මමවත් දන්නේ නැති මමව හොයාගෙන මමම රවටමින් යන ගමනක්. මමත් එක්ක ඔබ එනවද සෙවුමට, මම නැති කර ගැනුමට අවියක්. ඡය.